aibo obame ekathu vela inne edu life solution youtube channel eke aluth video ekak samaga mama ada katha karanna balaporuthu wenne it project management ena network diagram pilibanda katha karana devini video ekak samaga itin mama meeta kalin palawini video ekedi katha kara IT project management technique saha network diagram pilibanda moolika handinne aniwaryenma ema video series eke ema video eka naramba sem video eka narambunata oben illa sitinna mokada oba me video eka narambanna gattot prathamen obata yam yam tan notherum gatiyak denna puluwa e nisa oba part 1 bala in anaturuwa mema PDM network diagram එක ගැන අධ්‍යයනය සිදු කරන්න. ඉතින් අපි බලමු PDM network diagram පිළිබඳ කුමන ආකාරයේ තොරතුරු ලුණු වේද කියලා. PDM network diagram එකක් කියන්නේ precedent diagramming method. ඒ කියන්නේ අපි PDM network diagram node කියන concept එක මත තමයි හඳුන්වන්නේ. ඒ කියන්නේ AON method එකෙන් තමයි අපි මේ PDM network diagram draw කරන්න යන්නේ. එතකොට මේ node කියන AON කියන concept එකේ මූලික දිගහැරුම තමයි activity on node. ඒ කියන්නේ අපි ඕනම project එකක activity එකක් node එකක් තුළ තමයි හඳුන්වාගෙන ලබන්නේ. ඉතින් එම node එකක් අපි අඳිනු ලබන PDM network diagram එහෙම නැත්නම් AON diagram එකේ මෙන්න මේ විදිහට තමයි හඳුන්වා දෙන්න පුළුවන්කම තියෙනවා. ඒකට මේ ES මේ activity එක මේ ES මේ LF මේ duration මේ L මම මේ පිළිබඳව part 1 video series video එකේදී කතා කරා. ඉතින් අපි බලමු මේවා කොහොමද යොදාගන්නේ කියලා example එකක් ආශ්‍රිතව. හරි. අපි මෙන්න මේ example එක තමයි මුලින්ම ගන්න. අපි මෙතන activity එකක් කියලා හඳුන්වන්නේ ඔබ යම් කිසි project එකක් කරනවා නම් ඒ project එකේ ඔබ නිර්මාණය කරන එක ක්‍රියාකාරකම් මෙන්න මෙහිම අපි ඇක්ටිවිටි එකක් විදිහට හඳුන්වමු. ඊට පස්සේ ඉමීඩියට් ප්‍රෙඩිසිටර්. මේ ඉමීඩියට් ප්‍රෙඩිසිටර් කියලා කියන්නේ අපි යම් කිසි ඇක්ටිවිටි එකක් කරනව නම් අන්න එම ඇක්ටිවිටි එකට කලින් අපි ඉවර කරපු ඇක්ටිවිටි එක තමයි ළඟම ඇක්ටිවිටි එක තමයි අපි මෙතන ඉමීඩියට් ප්‍රෙඩිසිටර් එක කියලා කියන්නේ. අපිට මේ විදිහට කියන්න පුළුවන් immediate successor කියලා. එතකොට මොකද්ද immediate successor කියන්නේ? Immediate successor කියලා කියන්නේ අපි දැන් කරනු ලබන activity එක ඉවර වුණයින් පසුව අපිට next ඊළඟට කරන්න තියෙන activity එක ආසන්නයේම තියෙන activity එක අපි මේ immediate successor කියලා හඳුන්වන්න ලබන. ඉතින් මෙමෙ activity එකක් කරන්න ගතවන ලබන කාලයට අපි කියනවා duration. මම මේවා කලින් කතා කරා. ඉතින් ඔන්න ඔය විදිහට තමයි අපි මේ chart එකේ මෙන්න මේ කරුණු ටික ගොනු කරගෙන තියෙන්නේ. ඉතින් අපි මේ කරුණු අනුව අපි දැන් බලමු කොහොමද AON diagram එකක් draw කරන්න කියලා. එහෙම නැත්තම් PDM network diagram එකක් draw කරන්න කියලා. හරි. මේ තමයි මම ඔයාලට කතා කරපු AON activity on node කියන diagram එක. ඉතින් මම ඔයාලට කතා කරා මතක ඇති කොහොමද මේ chart එකක මෙන්න මේ 0th location අංක 3 මෙන්න මේ A අකුර එන්නේ කොහොමද කියලා. එතකොට මම මෙතනදි මම කලින් කතා කරා මෙන්න මේ 0 කියලා කියන්නේ මේ මෙන්න මේ activity එක. එහෙම නැත්නම් මේ node එකට අදාළව මොකක්ද කියන්න බලන්න
මේකට තමයි අපි කියන්නේ earlier start කියලා. එතකොට මේ C කියලා කියන්නේ earliest finish කියලා. එතකොට මේ 3 කියලා කියන්නේ මෙන්න මේ A activity එක සිදු කිරීමට ගත වෙච්ච කාලය. එතකොට මට කියන්න යම් කිසි AON network diagram එකක් හඳුනනකොට මෙන්න මේ start කියන තැනින් පටන් අරගෙන තමයි මෙන්න මේ node අඳගෙන යන්නේ. අත්‍යවශ්‍යම නැහැ මේ start කියන එක. ඉතින් අපි වඩාත් හොඳට මේ start කියන එක දාගත්තාම මේ වැඩේ කරන්න පහසුයි. ඉතින් අපි මෙන්න මේ විදිහට ඇඳගත්ත node එකේ 0 කියලා තැනින් තමයි අපි earliest start එක පටන් ගන්නේ. ඒ කියන්නේ අපි යම්කිසි project එකක් කරනකොට first step එක 0 නේ. එහෙනම් 0 වල ඉඳගෙන තමයි අපි මේ duration count කරන්නේ. ඊට පස්සේ මට කියන්න අපි earlier start එකේ ඉඳන් earlier finish එක ගන්න කොහොමද? earlier start එකට එකතු වෙනවා duration එක. කොහොමද මේ තියෙන්නේ? earlier finish එක ගන්න earlier start එකට එකතු කරනවා duration එක එම activity එකේ. එතකොට මේ activity A activity එකේ duration එක 3 නම් earlier start එක 0 නම් ඔයාල කියන්න බලන්න earlier finish එක කීයද කියලා? 0 + 3. answer එක 3. ඊට පස්සේ අපිට ඊළඟට මේක තියෙනවා බලන්න B C D කියන ඇක්ටිවිටි තුනම ඉමීඩියට් ප්‍රෙඩිසස් එක වෙලා තියෙන්නේ A. ඒ කියන්නේ අපි B C D කියන ඇක්ටිවිටි තුනම කරන්න කලින් අපි A කියන ඇක්ටිවිටි එක ඉවර කරලා තියෙන්න ඕන. හරිනේ මෙතන අපි A කියන ඇක්ටිවිටි එක ඉවර කරා. එතකොට මෙන්න මේ තමයි B ඇක්ටිවිටි. B activity එක පටන් ගන්න නම් අපි A activity කී ඉවර කරපු තැනට යන්න එපා. එහෙනම් A activity එකේ earlier finish එක සමාන වෙනවා B activity එකේ earlier start එක. එහෙම නැත්නම් C activity එකේ earlier start එක. එහෙමත් නැත්නම් B activity එකේ earlier start එක. ඉතින් මේ earlier start එකට අපි duration එක එකතු කරාම ලැබෙනවා එම activity එකේ මොකක්ද earlier finish එක. එතකොට C වලටත් එන්නේ 3 + 2. එකතු කීයද? 5. එතකොට 3 + 5 එකතු කීයද? 8. ඔන්න ඔය විදිහට තමයි අපි මෙන්න මේ earlier start එක earlier finish එක ගන්නෙ. ඉතින් අපි මෙන්න මේ diagram එකක ඔන්න ඔය concept එකෙන් තමයි අපි මේ ගණනයන් සිදු කරන්නේ. ඊට පස්සේ අපි බලමු මෙතන මේක ඇඳගත්තා. ඊට පස්සේ අපි බලමු ඊළඟට. ඊළඟට තියෙනවා මෙතන E activity එක එන්නේ B සහ C immediate predecessor දෙකත් සමග. එතකොට B C එකතු වෙලා තමයි E කියන activity එක හැදෙන්න ඕනේ. කියන්නේ B C ඉවර වුණාම තමයි අපිට E activity එක යන්න පුළුවන්. ඒක තමයි මෙන්න මේ arrows දෙකින් පෙන්නලා තියෙන්නේ. ඊළඟට බලමු අපි F කියලා කියන්නේ C. එතකොට F කියන්නේ F එකට F activity එකට එන්න නම් C activity එක ඉවර වෙලා තියෙන්නේ. ඒක තමයි එතකොට immediate predecessor එක වෙන්නේ F කියන activity එක. එතකොට G නම් G නම් D. H නම් H D. එතකොට G සහ E කියන ඇක්ටිවිටි දෙක පටන් ගන්න නම් අපි D කියන ඉමීඩියට් ප්‍රෙඩිසිසර් එක තෘප්තිමත්ද බලන්න ඕනේ. ඒ කියන්නේ D කියන ඇක්ටිවිටි එක ඉවරද කියලා බලලා මෙන්න මේ arrows වලින් ඒක mark කරමු. ළඟට බලමු අපි. I කියලා කියන්නේ EF ඉමීඩියට් ප්‍රෙඩිසිසර්. I කියන්නේ EF. එතකොට E එකයි F එකයි එකතු වුණාම A දෙක ඉවර වෙලා තමයි අපිට මෙන්න මේ ඇක්ටිවිටි එක පටන් ගන්න පුළුවන්. එතකොට බලන්න J කියලා කියන්නේ GH. මෙන්න මේ G කියන ඇක්ටිවිටි එකයි H කියන ඇක්ටිවිටි එක ඉවර වුණාම තමයි අපිට J කියන මෙන්න මේ ඇක්ටිවිටි එක පටන් ගන්න පුළුවන්කම තියෙන්නේ. එතකොට මේ I සහ J එකතු වුණාම තමයි K කියන ඇක්ටිවිටි එක හැදෙන්නේ. I J එකතු වුණාම K කියන ඇක්ටිවිටි එක
තිබුණා. ඒ කියන්නේ last moment එකට අපි යනවා. Last moment එකට කියන්නේ අපි මේ project එකේ K කියන activity එක ඉවර කරාම මුළු project එකම අපි done. ඒ කියන්නේ මුළු project එකම අපි කරලා ඉවරයි. එතකොට මෙතන තමයි අපේ end location එක වෙන්නේ. හරිනේ. ඔන්න ඔය concept එකට තමයි අපි AON එහෙම නැත්නම් activity on node කියන diagram අඳින්නේ. දැන් මම ඉස්සෙල්ල ඔයාලට කිව්ව නේද 0 3 i එක එකතු වුණාම 0 1 3 එක එකතු වුණාම ලිය finish එක හැදෙනවා. අන්න ඒක යන්නේ අපි backward pass ක්‍රමයට. Backward pass ක්‍රමයට කියන්නේ ඉදිරියට යන. එතකොට මට කියන්න මෙන්න මේ මම ඉස්සෙල්ල නතර කරපු තැනින්ද earlier start එකට duration එකතු වුණාම earlier finish එක හැදෙනවා. එතකොට මෙන්න මෙතනට මම කතා කරන්නේ. හරි. එතකොට බලන්න මෙන්න මෙතන ලොකු වැදගත් දෙයක් තියෙනවා. මෙන්න මේ B කියන ඇක්ටිවිටි එකේ earlier finish එක තමයි 7 කියන්නේ. මෙන්න මේ C කියන ඇක්ටිවිටි එකේ earlier finish එක තමයි මොකක්ද 5 කියලා කියන්නේ. එතකොට මෙතන 7 5. මෙතන තියෙනවා ඉලක්කම් දෙකක්. අපි මේ ඉලක්කම් දෙකෙන් මොකක්ද ගන්නෙ? E කියන ඇක්ටිවිටි එක කරන්න. එතකොට අපි මේකෙදි ගන්නෙ forward pass ක්‍රමයට මෙන්න මේකින් මේ කියන්නේ අපි earlier finish numbers දෙකෙන් වැඩිම එක තමයි අපි ගන්නෙ ඊළඟ ඇක්ටිවිටි එකේ earlier start එකට. හොඳට මතක තියාගන්න. මේ තියෙන්නේ එක. මේ තියෙන්නේ අන්න ඒක. මෙතන මේ mark කළාම තියෙන්නේ. ඒක මොකක්ද මේ කියලා කියන්නේ? මේක තමයි මෙන්න මෙතෙන්ට ගන්න පුළුවන්කම තියෙන. ඒක වැඩි එක 7 නේ. එහෙනම් මෙතන උත්තරේ ඉන්නේ කීයද? 7 කියලා. ඒක මෙන්න මේ 7 කියන එක තමයි මෙතන earlier start එක වෙන්නේ. ඒක 7ට එකක් එකතු වුණාම මේ e activity එකේ earlier finish එක වෙන්නේ 8. ඒ 8 මෙතන i activity එකේ earlier start එකට යනවා. ඉතින් මෙන්න මේ කියන F එකේ අපි ගත්තේ මොකක්ද? මෙන්න මෙතන පහනේ තියෙන්නේ. පහ අරගෙන ගියාම මෙතනට මෙන්න මේ F කියන එකේ එළියේ start එක වෙනවා 5. එතකොට ඒ පහට දෙකක් එකතු වුණාම earlier finish එක වෙනවා 7. එතකොට මේ 8යි 7යි. ඒ කියන්නේ E ගෙන් සැලකපු earlier finish එකයි F ගෙන් සැලකපු earlier finish එකයි අතරින් වැඩිම එක තමයි අපි ගන්නෙ මොකටද? මෙන්න මේ earlier start එකට ගන්න i. එතකොට i ගේ වැඩිම අගය තමයි මෙතන 8 ගන්න. 8ට 4ක් duration එක එකතු වුණාම තමයි මෙතන earlier finish එක එන්නේ i. ඒ earlier finish එක අපි k ගේ earlier start එකට දාගන්න. එතන 12. ඊට පස්සේ අපි මෙතනින් i b ට ගිහිල්ලා d ගේ earlier start එක ගන්නවා. අන්න ඒ earlier finish එක 8 වුණානේ. ඒ අටක් මෙතනට අරගෙන යනවා. මෙතනට අරගෙන ගිහිල්ලා මෙන්න මෙතන 8 කියලා දානවා. මේ අතම තමයි මෙතනට එන්නේ. මොකද එකම earlier finish එකෙන් තමයි මේ arrows දෙක බෙදිලා තියෙන්නේ. ඒකර මේ 8ට 4ක් එකතු වුණාම G activity එකේ earlier finish එක 12ක් වෙනවා. X activity එකේ earlier start එක duration 3ක් එකතු වුණාම 11ක්. මේ දෙක G එකේ earlier finish එකයි H activity එකේ earlier finish එකයි දෙක මෙතෙන් දෙවදා ගත්තාන් පස්සේ J activity එකේ earlier start එක වෙන්නේ මොකක්ද? එහි immediate predecessors දෙකේ maximum earlier finish එක තමයි අපි ගන්නෙ මෙන්න මේ J activity එකේ earlier start එකට. ඒ කියන්නේ කීයද? 12යි. අන්න ඒ 12ට 3ක් එකතු වුණාම J activity එකේ හරිම සරලයි J activity එකේ earlier finish එක වෙනවා. ඒ earlier finish එක K ගේ earlier start එක වෙනවා 15යි කියලා. එතකොට මේ 12යි මේ 15ගෙන් වැඩිම එක තමයි මෙතන earlier start එකට ගන්න K activity එකේ. ඒ කියන්නේ 15යි. ඒ 15ට දෙකක් එකතු වුණාම K කියන activity එකේ earlier finish එක වෙනවා 17යි කියලා. එතකොට මට කියන්න මේ අපි කලින් කතා කරපු මෙන්න මේ ප්‍රොජෙක්ට් එකේ ටයිම් ඩියුරේෂන් එක වෙනවා මෙන්න මෙතනට මන්ත් 17. මොකද අපි මන්ත් කලින් මේ ඩියුරේෂන් කවුන්ට් කරේ. එතකොට මේ ප්‍රොජෙක්ට් එක කරන්න
ඒ සොෆ්ටවයා ඩිවලොපර්ට හරි ඒ ඉංජිනියර්ට හරි ගතවන කාලය මාස 17ක් වෙනවා. එතකොට අපිට මේක අවම කරගෙන යන්න ගත වෙන කාලය අපි බලනවා ඒක අපි ගන්නෙ බැක්වර්ඩ් පාස් ක්‍රමයට. ඒ කියන්නේ අඩු වෙන පිළිවෙල. අඩු වෙන පිළිවෙලට ගන්න අපි කරන්නේ මෙතනදී මෙන්න මේ සලකපු earlier finish එක අපි මෙතෙන්ට දාගන්නවා sorry earlier finish එක අපි මෙතෙන්ට ගන්නවා late finish එක විදිහට. ඒකට late finish එක තමයි මෙතන 17 කියලා එන්නේ. ඉතින් අපි මේ 17 කියලා ගත්ත මෙන්න මේක අපි මොකද්ද කරන්නේ? ඒ 17 කියලා ගත්ත value එකෙන් දෙකක් අඩු කරමු. අපි ඉතින් එකතු කරේ දැන් අඩු කරමු. 17න් දෙකක් අඩු කරාම එන්නේ late start එක. කීයද? Late start එක 15ක් වෙනවා. ඊට පස්සේ මේ මෙතන බලන්න මේ තියෙන්නේ late start එක ගන්න late finish එකෙන් අඩු කරනවා. එම activity එකේ මොකක්ද? Duration. ඒකට මේ 15 අපි මෙතනට අදා ගන්නවා. මෙන්න මෙතනට හොඳට බලා ගන්න. මෙන්න මෙතෙන්ට දාගන්නවා ඒ 15. මෙන්න මෙතෙන්ටත් දාගන්නවා 15. එතකොට මේකෙන් 4ක් අඩු වුණාම කීයද මෙතන 11 වෙනවා. මෙතන මේකෙන් 3ක් අඩු වුණාම මෙතන මොකද්ද 12ක් වෙනවා. ඒ 12 ආයි මෙතෙන්ට එනවා. කියන්නේ latest start එකේ තියෙන 12 මෙතන late finish එකට එනවා H activity. G activity එකටත් ඒක ඒ විදිහටම යනවා. එතකොට මෙතන 12න් මෙතන 4ක් අඩු වුණා මෙතන 8ක් එනවා. මෙතන 12න් 3ක් අඩු වුණා මෙතන 9ක් එනවා. මෙන්න මෙතන තමයි ඊළඟ concept එක. මෙතන 9යි මෙතන 8යි. එතකොට මෙන්න මේ 8ක් 9ක් අතරින් අඩුම late start එක තමයි අපි ගන්නේ ඊළඟ activity එකේ මොකක් කියලාද? Late finish එක. එතකොට මෙතන 8නුයි 7නුයි අඩු මේක කීයද? මෙන්න මේක. එතකොට අපි ගන්නවා 8නුයි 9නුයි අඩු මේක 8 8ගත්. 8න් 5ක් අඩු වුණාම 3ක් වෙනවා. එතකොට මේ 3 ඇවිල්ලා ඉවරයි. එතකොට මෙන්න මේ 3 අපි මෙතනට යවමු. මෙන්න මෙතනට 3ක් එනවා. එතකොට මෙතන 0 නේ මෙතන 3 කියලා තමයි එන්නේ. ඊට පස්සේ අපි ඒක එහෙමම තියාගෙන මෙන්න මෙතන ආයෙත් යනවා. මෙතන 11ක් ආවා. මේ 11 මෙතනට ගියා. මෙතන මේ 11 ආයි මෙතනටත් ගියා. එතකොට මේ 11න් එකක් අඩු වුණාම මෙතනට එනවා 10යි කියලා. මෙතන 11න් දෙකක් අඩු වුණාම මෙතනට එනවා 9යි කියලා. එතකොට මෙන්න මේ 9 අපි මෙතනට කවුන්ට් කරනවා. මෙන්න මෙතන 10 මෙතනට කවුන්ට් කරමු. මෙතන 10 කොහොමත් මෙතනට එනවා මෙතන ප්‍රශ්නයක් නෑ. ඉතින් මෙතන 10න් 4ක් අඩු වුණා මෙතන 6ක් එනවා. ඒ 6 මෙතනට එනවා මෙන්න මෙතන. එතකොට මෙතන 9නේ ආවේ. මෙන්න මේ 9යි මෙතන මේ 10යි. මේ දෙකෙන් මොකක්ද? මෙන්න මේ C activity එකේ late finish එක විදිහට ගන්න මෙන්න මේ duration දෙකෙන් අඩුම late start එක. ඒ කියන්නේ late start එක 9යි. එතකොට ඒක තමයි මෙන්න මේ C activity එකේ මොකක්ද? Late finish එක වෙන්නේ. ඒ late finish එකෙන් දෙකක් අඩු වුණාම එතන 7ක් එනවා. ඒ 7 තමයි මෙන්න මෙතන දාලා තියෙන්නේ. ඉතින් මෙන්න මේ 7යි මේ 6යි මේ 3යි අතරින් කුමක්ද අඩුම සක්සස්ෆුල් වැලියු එක වෙලා තියෙන්නේ නම්බර් 3. එහෙනම් අන්න ඒක තමයි මෙන්න මෙතන මෙන්න මේ ලේට් ෆිනිෂ් එකට යන්නේ. එතනින් 3ක් අඩු වුණාම මෙන්න මෙතන 0 කියලා එනවා. එතකොට ඔයාලට පේනවද මෙන්න මෙතන අපි දීපු ක්‍රමයට අනුව බලන්න හොඳට හොඳ මෙතන මහන්නම් හරිද? එතකොට ඔයාලා බලන්න මෙන්න මේ වෙලා තියෙන දේ. ඔයාලට පේනවද මෙන්න මෙතන මෙන්න මේ අගයන් සමානයි.
මෙතන අසමාන. මෙතනත් අසමානයි මෙතන සමානයි මෙහෙම සමානයි. මෙන්න මෙතන මොකද්ද වෙලා තියෙන්නේ? Late start එක earlier start එකත් සමාන වෙලා තියෙනවා. මෙතන late finish එකත් earlier finish එකත් සමාන වෙලා තියෙනවා. මෙන්න මේ වගේ යන අදියරයකට අපි කියනවා critical path එකක් කියලා. ඉතින් අපි ඔය critical path එක ගන්න තව concept එකක් තියෙනවා slack එක කියලා. එහෙම නැත්නම් fault එක කියලත් අපි ඔතන කියනවා. ඔතන තියෙනවා finish slot එක finish slot එක කියලත් තියෙනවා total slot එක කියලත් තියෙනවා. ඔය total slot එකයි finish slot එකයි බලලා අපිට critical path එක හොයන්න පුළුවන් ඕනෑම මෙන්න මේ AON diagram එකක. ඉතින් අපි බලමු ඊළඟට ඒක කරන්නේ කොහොමද කියලා. ඉතින් ඒක කරන්න කලින් මෙන්න මෙතන අපි බලන්නේ මම කියවනේ critical path එක. මෙන්න මේක තමයි අපේ ගමනාන්තයේ critical path එක වෙන්නේ. මොකද මේක වෙන්නේ ඇයි? මේක වෙන්නේ මෙන්න මේ late finish එකයි late earlier finish එකයි සමානයි late start එකයි earlier start එකයි සමානයි මේක critical path එකක් වෙනවා. අපි මේ critical path ගැන වෙනමම වීඩියෝ එකකින් ඊළඟ වීඩියෝ එකකින් කතා කරනවා. ඒ වීඩියෝ එකේදී අපි මූලිකවම මේ පිළිබඳ හැඳින්වීමක් ගමු මේ flag එක ගැන නැත්නම් float එක ගැන. ඒකේ නේ free float එකයි total float එකයි ඒ වගේ අගයන් අනුව අපි කොහොමද critical path එක මෙහි හොයන්නේ කියලා. එහෙනම් අපි අදට මේ වීඩියෝ එකෙන් සමු ගන්නවා. මේ වීඩියෝ එක නරඹලා ඔබට යම්කිසි දැනුමක් ලබා ගන්න පුළුවන් වුණා නම් අනිවාර්යෙන්ම අපේ ඩියුලයිට් සොලියුෂන් YouTube channel එක subscribe කරන්න අමතක කරන්න එපා. ඒ වගේම bell icon එක click කරන්න. එතකොට අපි ඊළඟ වීඩියෝ දාන සියල්ලම ඔබට notification එකක් විදිහට එනවා. ඒ නිසා අනිවාර්යෙන්ම subscribe කරලා bell icon එක click කරන්න. ඒ වගේම මේ වීඩියෝස් නරඹන්න ඔයාලගේ යාළුවන්ටත් share කරන්න අමතක කරන්න එපා. එහෙනම් අපි සමු ගන්නවා ඊළඟ වීඩියෝ එකෙන් හමුවන බලාපොරොත්තු ඇතුව. එහෙනම් ඔබ සැමට සුබ දවසක්. ස්තුතියි.